නම බුද්ධයි. ඔන්න ඉතින් මං අදත් ඔයාලට ආශ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔක්තෝබර් මාසයේ 8 වෙනි ඉරිදා. ඉතින් අද උදේම මං ඔන්න උයන්න ගත්තා. ඒකට හේතුව තමයි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අද අපිව බලන්න එනවා කිව්වා. ඉතින් එයාලට කන්න දෙන්න තමයි මං දැන් මේ උදේම උයන්න ගත්තේ. මං දැන් ඔන්න ඉස්සෙල්ලම කරන්නේ අලකිරි හොද්දක් හදන්න ඕන කරන අල ටික කපා ගත්තා. ඉතින් ඊට පස්සේ ඒකට ඕන කරන ලෝණු සුදු ලෝණු කරපිංචා අමු මිරිස් මේ දේවල් කපලා දාලා කුළු බඩ ටික දාලා මං ඒක ලිපේ තියනවා. ඉතින් මං අද හදන්න හිතන් ඉන්න දේවල් ඔයාලට කියන්න. ඉතින් අපි හොයන්න නැගිටිනකොටම අද අපේ චූටි බබත් නැගිට්ටා. ඉතින් හතරහම මාර ඉඳලා චූටි බබත් නැගිටලා. මං ඉතින් ඔන්න අල ටික කප කප ඉඳෙද්දි එයාටත් අල කෑල්ලක් ඕන කිව්වා මං වගේම උයන්න. ඉතින් මං එයාටත් ඒ වෙලේම අල කෑල්ලක් දුන්නා. ඉතින් මං දැන් චූටි බබාටත් එක්කමනේ එකටම උයන්නේ. ඒ නිසා තමයි මේ අමු මිරිස් දෙකට පළලා ඒකේ තියෙන ඇට ටික මං සෝදලා ඉවත් කරලා තමයි අමු මිරිස් ටික දාන්නේ. එතකොට චූටි බබාටත් ඒ කරිය කන්න පුළුවන් නිසා. මං අද කිව්වේ නැහැනේ ඉතින් හදන්න මොනවද කියලා. මං මේ විදිහට ඔන්න අල කිරි හොද්දක් හදනවා. ඊයේ මං චිකන් එක හදලා තිබ්බා. ඒ චිකන් අපේ NLDB එකේ චිකන්. ඒ නිසා අර සාමාන්‍ය කඩවලල තියෙන චිකන් වගේ ඒවට පොඩි කාලෙදිම හෝමෝන්ස් ගහලා නැහැ. ඒවා කොහොමත් චූටි බබාලට දෙන්න හොඳ නැහැ. අපේ ෆාම් වල චිකන් වලට එහෙම ගහන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි අද NLDB එකේ චිකන් එකක්ම ගත්තේ. ඉතින් චිකන් ටික ඉරයි හැදුවා කියවනේ. ඊට පස්සේ මං කට්ලට් හදන්න හිතන් ඉන්නවා, පපඩම් බදිනවා, ඒ වගේම සලාදෙකුත් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද මං මෙහෙම ඉවුවට අම්මත් ඔන්න ගෙදරින් කෑම හදාගෙන නෙවෙන්නේ. එයාට ඉතින් අපිට කෑම ගේන්න ඕනලු. ඒ නිසා තමයි අම්මත් කෑම හදාගෙන එනවා කිව්වේ. මං දැන් අල කරිය නම් ලිපේ තිබ්බා. ඊළඟට මේ කරන්නේ කටට ටවුන කරන අල ටික මං චොප් කරගත් එක. මේ අල ටික මං ඊයේ රෑම තමයි දම්බලා තිබ්බේ. ඒ වුණාට මට ඊයේ රෑ තිබ්බ වැඩත් එක්ක කට්ලට් බෝල හදලා රීෆ්‍රීසර් එකේ දාන්න බැරි වුණා. ඒ නිසා මං ඒකත් ඔන්න උදේම තමයි කරන්න ගත්තේ. ඔන්න ඉතින් මම මේ සමන් එක කඩන්න බැලුවනේ. ඒ වුණාට ඒක චුට්ටක් හදයි. ඉතින් හස්බන්ඩ් කිව්වම එයා සමන් එක කඩලා දුන්නා. ඊට පස්සේ මං දැන් ඔන්න එක තියෙන කටු ටිකයි ඒව සේරම සෝදලා අරගෙන මේ සමන් ටික පොඩි කරගන්නවා. ඉතින් මේ වෙලාව වෙනකොට මං කට්ලට් බෝල ටික නම් හදාගෙන ඉවරයි. මේ කරන්නේ දැන් ඒව බඳින්න සූදානම් කරන එක. ඉතින් බිත්තර සාරු වල ගහලා බිස්කට් කුළු වල දවටලා මං මේ වගේ දෙපාරක්ම කරගත්තා. එතකොට අපිට ක්‍රිස්පියට කට්ලට් ටික ගන්න පුළුවන් නිසා. ඉතින් මං ඒ වගේ දෙපාරක්ම දැන් කටට් බෝල ටික හදාගෙන ඉවරයි. ඊළඟට මං කිව්වනේ මං සලාදේ හදන්න හිතන් ඉන්න කියලා. හැබැයි මං ඒක මේ වෙලාවෙම හදන්නේ නැහැ. ඔන්න ඉතින් හරියටම උදේ 10 මාර විතර වගේ වෙද්දි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අපේ ගෙදර ආවා. අද එයාලා ආවේ ත්‍රිවිල් එකකින්. ඒ ගෙවල් ළඟම තියෙන ත්‍රිවිල් එකක්. ඉතින් ඔන්න අද එයාලත් එක්කම තමයි අම්මයි තාත්තයි අපේ ගෙදර ආවේ. ඉතින් අම්මයි තාත්තයි එනකොට අපිට එයාලගේ ගෙදරින් ගේන්න ඕන හැමදේම ගෙනත් තිබ්බා.
පොල් හාල් ඒ වගේම බත තෝයාගෙන එනවා කිව්වේ ඒවා ඒ වගේම පලා වර්ග පළතුරු මේ හැමදේම අම්මලා ගෙනත් තිබ්බා ඉතින් ඒ අම්මා විශේෂයෙන් පොලස් ගෙනත් තිබ්බ මටලු මොකද මං ගොඩක් ආසයි පොලස් කන්න ඒ නිසා ඉතින් අම්මා මට පොලස් එකක් ඊට කලින් දවසේ හදලාම ගෙනත් තිබ්බා ඇත්තටම මේ පොලස් එක ගොඩක් රසයි කොහොමත් අම්මගේ කැම රසයිනේ ඉතින් දැන් ඔය ගෙනාපු බඩු ටික හස්බන්ඩ් බාන ගමන් තමයි ඉන්නේ. ඒවා ගොඩක් බරයිනේ. ඒ නිසා හස්බන්ඩ් කිව්වා එයා මේව කුස්සියෙන් ගෙනත් යන්නම් කියලා. දැන් ඉතින් මං චොට්ටක් වන්න ආපු ගමන්ම අම්මත් එක්ක කතා කර කර තමයි ඉන්නේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවනේ කතා කරන්න. ඒවා තමයි ඔය ඒ වෙලාවේ චොට්ටක් මමයි අම්මයි කතා කර කර ඉන්නේ. අපිට පුංචි කොහඹ පැලේකුයි සමන් පිච්ච පැලේකුයි රම්ප පැලේකුයි තරංග ඇවිල්ලා තිබ්බා. මොකද අපි ගොඩක් දවසක ඉඳලා කොහඹ පැලයක් හොය හොය හිටියේ. අපේ ගෙදරත් කොහඹ පැලයක් හිටව ගන්න. කොහොමත් ගෙදරක කොහඹ පැලයක් තියෙන එක හොඳයිනේ. ඒ නිසා ඉතින් හස්බන්ඩ් ගෙදරට කෝල් කරලා කිව්වා මේ විදිහට එද්දි ඒ කොහඹ පැලේ ගේන්න කියලා. ඉතින් ඒකත් අද තාත්තා ගෙනත් තිබ්බා. දැන් ඉතින් ඔන්න ඔක්කොමල ඇතුළට ඇවිල්ලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් මෙතෙන්ට තාත්තා තාම මදි. තාත්තා ඉතින් චොට්ටක් එළියට ගියා. තාත්තත් එයි ටිකකින්. හස්බන්ඩ්ගේ අම්මට දේවැඩියාව තියෙනවනේ හොඳටම. ඒ නිසා ඒ අම්මගේ කකුල් දෙකේම තුවාල ඇවිල්ලා. ඒවනම් දැන් චුට්ට චුට්ට හොඳයි. ඉතින් අම්මා ඒ නිසා කකුල් දෙකටම මේ බැන්ඩේජ් එක දාගෙන තමයි ඉන්නේ. ඒකෙන් චුට්ටක් හරි සහනයක් ලැබෙනවලු. ඉතින් මං හොඳට තේ බොන්න මේ කෑම මේසෙ ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිත් ඔයාලනේ තිබ්බේ අම්මලත් කෑම ගෙනත් තිබ්බා. ඒ වුණාට එයාලා ඔක්කොටම උදේට බත් කන්න බෑ කිව්වා. ඒ නිසා ඉතින් තේඹමුයි කිව්ව නිසා මං දැන් මේ තේ ටිකක් තමයි ලෑස්ති කරන්න හදන්නේ. ඉතින් අන්න අහලා මෙතනදී අහන්න එපා ඇයි මම මාස්ක් එක දාගෙන ඉන්නේ කියලා. මම මාස්ක් එක නැතුවත් ඉන්නවා. මොකද මට හැම්බිරිසාවක් තිබ්බනේ. ඒ වගේම ගොඩක් දේවල් වලින් අපි ආරක්ෂා වෙන්නත් ඕනනේ. ඒ නිසා තමයි මම මාස්ක් එක දාගෙන ඉන්නේ. මොකද චූටි බබත් ඉන්නවනේ. ඉතින් ඒක ගැන ඔයාලා වැරදියට හිතන්න එපා. මට කියන්න බැරුණානේ මං ඊට කලින් දවසේ රෑ අම්මලා එන නිසාම කේක් එකකුත් හැදුවා. ඉතින් ඔන්න මං දැන් ඔක්කොලටම තේ හැදුවානේ. මං ඉතින් තේ හදන්න කලින් අම්මගෙන් විශේෂයෙන්ම ඇහුවා අම්මා බොන්නේ කාට නේද කියලා. මොකද අම්මට දියවැඩියාව තියෙන නිසා. ඒ වෙලාවේ කිව්වා මට සීනි දාලා තේ ඕන කියලා. ඊළඟට හස්බන්ඩ් චුට්ටක් ඉතින් සැර කරානේ. එතකොට කිව්වා එහෙනම් කහට එකක් ගේන්න කියලා. ඔන්න ඉතින් මං ආපහු කහට එකක් අම්මට හදලා ගෙනත් දුන්නා.
දැන් ඉතින් එයාලා ඔන්න තේ බීලා ඇවිල්ලා චොට්ටක් සාලෙට ආව කතා කර කර ඉන්න. ඉතින් එහෙම චොට්ටක් කතා කර කර ඉඳලා හස්බන්ගේ තාත්තයි අර ට්‍රේවල් එකේ අයියා ගියා චොට්ටක් වටපිටාව බලලන්න කියලා. ඒ අතරදී ඔන්න අම්මා එළියට ආවා මල් ගස් ඒ වගේම ගස් ඒව බලන්න. ඉතින් දැන් වෙලාව හරියටම 2ට විතර ඇති. ඔන්න මේ වෙලාව වෙනකොට මගේ තාත්තේ නංගිත් ආවා හස්බන්ගේ අම්මවයි තාත්තවයි බලන්න කියලා. ඉතින් මම දැන් ඔය කරන්නේ දවල්ට කන්න කෑම මේසේ ලෑස්ති කරන එක. ඉතින් මං ඒ අතරින් තමයි අර සලාදේ හදාගත්තේ. සලාද කළ තිබ්බනේ ඒ වගේම පිපිඤ්ඤයි තක්කාලින් දාලා තමයි මං ඒ සලාදේ හදාගත්තේ. ඇත්තට මං ඒක හුදේ හැදුවේ නැද්ද? ඒතර අර පිපිඤ්ඤ වලින් වතුර වගේ යනවනේ. ඒ නිසා තමයි මම මේක කන වෙලාවෙම හදනවා කියලා තීරණය කරේ. ඉතින් හස්බන්ගේ අම්මයි තාත්තයි එන වෙලාව වෙනකොට අපේ චූටි බබා හොඳටම නිදි. මොකද උදේ 4 මාට්ටල එයත් නැගිට්ටේ. එතකොට එයාට ටික ටික උදේ වෙනකොට නිදිමත වුණා. ඉතින් මං උදේ එයාට කවන්නත් හැදුවා. ඒ වුණාට කන්නෙත් නැතුව 9 වගේ වෙනකොට බබා නිදාගත්තා. දැන් ඉතින් ඔන්න මං කෑම ටික මේසෙට පිළිගන්නන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ හස්බන්ඩ් ඇහුවා අම්මලා ගෙනාපු මේ එළවලු ටික මෙහෙමම තියන්නද කියලා. ඉතින් මං කිව්වා කමක් නෑ ඒකත් එහෙමම තියන්න අම්මලා ඒකනොත් ඕන නම් අරගෙන කයි කියලා. තාත්තයි අම්මයි අර ත්‍රිවිල් එකේ ආපු අයයි ඔන්න දවල්ට කන්න තමයි මේ හදන්නේ. ඉතින් මං අද කහබත් තමයි හැදුවේ. කහබත්ට අවශ්‍ය කරන එළවලු වර්ග තමයි මං අද ගල්පලා හැදුවේ. ඉතින් මම මේ වීඩියෝ එක දාලා කුස්සිය වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලා වැරදිට හිතන්න එපා මම මේ වීඩියෝ එක ඔන් කරලා මෙතනම ඉන්නවා කියලා. මම මේ වීඩියෝ එක ඔන් වෙන්න දාලා තියලා එක එක වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ අම්මා කහබතත් කන්නේ නැහැ කිව්වා. මං ඇත්තටම දැනන් හිටියේ නැහැ අම්මා කහබත් කන්නේ නැහැ කියලා. ඉතින් ආයෙත් ඒ බට්ටික අස් කරලා අම්මලා ගෙනාපු සුදු බට්ටික අම්මට බෙදා ගන්න කියලා දොන්නා.
අන්න ඉතින් මේ වෙලාව වෙනකොට ඒ ඔක්කොමලම දවල්ට කාලත් ඉවරයි. ඉතින් ඔන්න මේ වෙලාව වෙනකොට මගේ චූටි බබත් නැගිට්ටා. දැන් ඉතින් එයාලා යන්න තමයි හදන්නේ. ඒ යන්න කලින් මම ගෙව්වා තේ ටිකක් බීලාම යන්න කියලා. මොකද ඉතින් ට්‍රේවිල් එකේ කෑගල්ලට යනකොට ගොඩක් දොරයිනේ. ඒ නිසා ඉතින් මං ආයෙත් ඔන්න තේ ටිකකුත් හැදුවා. ඉතින් මං තේ හැදුවේ මේ හැමදේම කරේ බබා වඩාගෙන. මොකද චූටි බබා නැගිට්ට ගමන් චොට්ටක් කන්නනවා. එයාට ඉතින් අද ආච්චි සීයත් ඇවිල්ලානේ චොට්ටක් ඉතින් නොහුරුයි වගේ. මොකද හුරු නැහැනේ හැමදාම එන්නේ නැති නිසා. ඒ නිසා මං චූටි බබාව කාමරෙන් තිබ්බ නංගිට චොට්ට බලාගන්න කියලා. ඒ බලාගන්න කියලා මං ආව කේක් ටික කපලා ඔන්න බිස්කට් ටික දාලා කෑම බේසෙ ලෑස්ති කරන්න. ඉතින් මං තේ මේසෙ ලෑස්ති කරනකල් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අර ත්‍රේවෙල් අයියයි තාත්තයි ඔක්කොමලම ටීවී එකේ මැච් එක බල බල තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් තේ මේසෙ ලෑස්ති කරලා ඒ ඔක්කොටම කතා කරා තේ බොන්න කියලා. දැන් ඉතින් අන්න ඔක්කොමලම තේබීලා තිවරයි. දැන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං ඒ අතරෙදි අම්මලට ගෙනියන්න ඕන කරන බත් එළවලු මේ දේවල් කුස්සිය බෙදෙන ගමන් තමයි ඉන්නේ. මොකද එතකොට අම්මලට ගෙදර ගිහිල්ලා ආපහු රෑට යන්න ඕනේ නෑනේ. මං උයපු එළවලු බත් ඒව දුන්නා. ආයිතින් මට ඒක අමතක නෑනේ. කහබත් නම් දැම්මේ නැහැ. අම්මල ගෙන ආපු බත් එකෙම චොට්ටක් දැම්ම. මොකද අම්මා කහබත් කන්නේ නැති නිසා. ඉතින් මේ වෙලාව ගොඩක් ඇත්තටම කාර්යබහුලයි. ඉක්මනින්ම වැඩ ටික කරන්නත් ඕන, අම්මලාට ඉක්මනින්ම යන්නත් ඕන කිව්වා. ඒ නිසා ඉතින් මං දුව දුව තමයි මේ හැම වැඩක්ම ඉක්මනින්ම කරේ. ඉතින් මං ඉක්මනින් ඉක්මනින්ම හස්බන්ට මෙදෙන මෙදෙන කෑම ටික ත්‍රේවිල් එකට දාන්න කියලා දුන්නා. හස්බන් ඔය ඒ ටික දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් අම්මලා 3යි කාලට විතර අපේ ගෙදරින් ගියා. මොකද කෑගල්ලට ගොඩක් දොර යන්න ඕන නිසා. ඉතින් මං හදපු කේකුයි ඒ ඔක්කොම ටික අම්මලට ගෙනියන්න කියලා දුන්නා. මොකද තාත්තා ගොඩක් ආසයි ඒවා කන්න. හැබැයි ඉතින් අම්මත් හොරෙන් කනවා. ඒ වුණාට ඒවා අම්මට නම් හොඳ නෑ. අන්න කටගෙන් කටා කටගෙන් මුදේ කටා එන්නර ගෙදර ළඟ ගෙදරට යන්නේ. බබා කොහමත් නැගිට්ට ගමන්ම කාත් එක්කවත් එකතු නෑ. ඉතින් එයා ඒ නිසා තමයි ඔහම ඉන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි එදා දවස ගත වුනේ. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි.